දවසක ගැටබරු රාජ මහා විහාරස්ථානයට උඳුවප් පුරපසළොස්සක පෝදා අපි නැවතත් ඔබ කැඳවාගෙන එනවා. අතිරමණීය භූමි විභාගයක පිහිටා තිබෙන ගැටබරුව රාජ මහා විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 1500ක් උසින් පිහිටි ගැටබරු කඳු මුදුනේ පිහිටා තිබෙන විහාරස්ථානයක්. මේ උතුම් විහාරස්ථානය ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලබා දෙන පින්බිමක් සේම වලගම්බා රාජ්‍ය සමයේ සිට අද දක්වාම උතුම් මහ පුදබිමක් ලෙස පැවතුණු බවයි ජන ප්‍රවාදය ඇතුළු ඒ සාක්ෂි මගින් දැනගන්නට ලැබෙන්නේ. මේ පුදබිමේ ගැටබරු දෙවිහාමුදුරන්ගේ මහානුභාවය ඉතාම ප්‍රකටයි. ගැටබරු දෙවිහාමුදුරන් සහ සිංහල බෞද්ධයා පිළිබඳව දම් සභා මණ්ඩපය අපි සිදු කරන සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායකම් හේරත් මහතාණෙනි, අපි දෙවියෙකුගෙන් හෝ කිසියම් බලවේගයකින් පිහිට ප්‍රාර්ථනා කරගෙනම ඒ පිහිට ඒ උපකාරය වෙනුවෙන් පුද පූජා පවත්වමින්ම අපේ අරමුණ සාක්ෂාත් කරගන්න නොහැකි බව ඉතාමත්ම සාධාරණ කතාවක්. නමුත් ඇතැමුන් මේ පුද පූජාවලින් අරමුණ ඉෂ්ට කර ගැනීමට දිගින් දිගටම පෙළඹෙන ස්වභාවයක් තිබෙනවා. ඒ අයට අපි පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන කරුණු ඔබතුමාට ඉදිරිපත් කරන්න ආරාධනා කරනවා. සමහර අය ඉන්නවා එක පැත්තකින් දේවාලයක් අටවගෙන දේවාලෙ කෝටිපතියෙක් වෙන්න හදන. දැන් මේ මහනුවර තිබුණා ගාල් තැන්න දේවාලය කියලා දේවාලයක්, පන්සලකට මෙලෝ සම්බන්ධයක් නැහැ. අනිත් අයට බාරහාර ඔප්පු කිරීම කෙසේ වෙතත් ඒ පූජකයා නම් රත්තරන් වැල් හතක් අටක් එල්ලගෙන හිටියේ. ඔහු බුදුදහම මෙලෝ සම්බන්ධයක් තිබුණේ නැහැ. අනුන්ගේ මුදලින් ඔහු පොහොසත් වෙලා හදිසියේම හොරු කණ්ඩායමක් ඇවිල්ලා මේ මහා පූජකයා ගහක බැඳලා සියලු රත්තරන් ආභරණ ටික අරගෙන ගියා. හැමෝගෙම හොරකම් අල්ලන්න හිටපු ගාල් තැන්නේ දෙවියාට උනේ පොලිසිය පොලිස් බල්ල යොදවලා තමයි නැති වෙච්ච රත්තරන් ටික හොයාගත්තේ. හුඟක් අය හොරුන්ට බැන්නේ නැහැ, හොරුන්ට ස්තුති කළා නරක දෙවියෙක්ගෙන් අපිව බේරගත්තා කියලා. දැන් දෙවියන් කෙරේම විශ්වාසය තියලා වැඩ කළා නම් ජිනදාස මහත්තයා අර පුටුවේ ඉන්නේ නැහැ. එතුමාගේ තේකම්මල බලන්න බමත් ගියා මීට පෙර දෙනියායට ආපු විටක. ඒ ධෛර්යය දැන් අපේ හාමුදුරුවනේ ස්විප් ටිකට් ගන්නවනේ. ස්විප් ටිකට් අරගෙන පෝසත් වෙච්ච එකෙක් හොයන්නකෝ බලන්න. ස්විප් ටිකට් තරම් පෝසත් වෙච්ච එකෙක් නැහැ. ස්විප් එකක් කියලා කියන්නේ ඉබේ අපි ටිකට් අරගෙන 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 ඇදිච්ච එකක්. ඒ මුදලට අපි ආදරේ නැහැ. ඒක අපි හම්බ කරපු දෙයක් නෙවෙයි. ඒ මුදලින් ඇති වටිනාකමුත් නැහැ. ඒ මිනිස්සයා පිළිමතලාවේ මන් දන්න කෙනෙකුට ස්විප් එකක් ඇදුනා. පොඩි මැටිගේක හිටියේ සල්ලි වලින් ලොකු ගයක් හැදුවා, කාර් ගත්තා, මොටර්සයිකල් ගත්තා. දැන් ආයි පරණ මැටිගේටම ගියා. ඒ කියන්නේ කෙනෙක් නැගිටින්න ඕන දෙවියන් මුල් කොටගෙන නෙවෙයි. අපි කෙලින් වැඩ කළොත් දෙවියෝ අපිට උදව් කරයි. එහෙම නැතුව දෙවියන්ට බෑ අපිව ව්‍යාපාරිකයෙක් කරන්න. අපි පොතපත ඉගෙන ගන්න නැතුව ගෙදරකට වෙලා හිටියක් කියලා අපිට උගතෙක් වෙන්න බෑ. දැන් මම 11 දෙනෙක්ගේ පවුලක 4 වෙනියද කොහෙද? ඒ තරම් අපේ ගෙදර සෙනඟ. එතකොට 4 වෙනියට ඉපදිලා මම අනිත් ඔක්කොම බලාගන්න තාත්තා කෙනෙක් වුණා. නංගිව බලාගත්තා, මල්ලිල බලාගත්තා. ඒ 11 දෙනාගෙන් බට පහල ඔක්කොම බලාගත්තු හින්දා මම කුඩු ගහන්න ගියේ නෑ. කුඩු ගහන්න වෙලාවක් නෑ. මොද අරුන් නලවන්න එපැයි, බලාගන්න එපැයි. ඇත්තටම ඒ කාලේ පවුලේ ඒ ගොඩක් හිටපු එක ලොකු හොඳ දෙයක්.
ඒ 11ක් හිටියම් අපි එක්කෙනෙක් පන්සලට පූජා කරනවා, එක්කෙනෙක් පොලිසියට බාර දෙනවා, දෙන්නෙක් විතර විශ්වවිද්‍යාලෙත් යවනවා, තවත් එකෙක් වැලිකඩටත් යවනවා. නැත්තං ඒක වැහෙනවනේ. ඉතින් මම ඒ 11 පවුලේ 4. හොඳ වෙලාවට මං ඉපදෙනකොට දොස්තර සාපියා හිටියේ නැහැ. හිටියනම් මම නැහැ. එතකොට අර 11 දෙනෙක්ගෙන් පවුලේ මට සපත්තු තිබුණේ නැහැ ඉස්කෝලේ දාන්නේ. එතන මං ඉස්කෝලේ ඉන්නේ පිටිපස්ස පෙළේ. මට ඉස්සරහ පෙළේ ඉන්න ලැජ්ජයි. පෝසත් අය ඉස්සරහ පෙළේ. අපි පිටිපස්ස පෙළේ. ඉතින් පිටිපස්ස පෙළේ තමයි පන්තියේ හොඳම ළමයි ටික ඉන්නේ. ඒගොල්ල කොච්චර හොඳද කිව්වොත් ඒගොල්ල සර් උගන්වනකොට බත් කන. කිසි දවසක බත් ගෙනියන්නේ නැති මටත් දෙනවා. ඔය ඉස්සරහ පෙළේ ඉන්න අය ටීචර්ට ගොට්ට අල්ලන අය. උන් කාටවත් බත් එකක් දීලා නැහැ. අපි පිටිපස්සේ පෙළේ ඉන්න ගමන් ඉස්සරහ පෙළේ ගෑනු ළමයි ටිකේ වේගයෙන් උකුණ දුවන්නේ කාගේ ඔළුවේද කියලා අපි පශ්චාත් උපාධි පරිශ්‍රයට කරන. ඒක කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රි. ඉතින් අපේ ජනදාස මැතිතුමනි 11ක් ඉන්න පවුලේ මම ඉස්කෝලේ ගියාට පස්සේ තමයි ගුරුවරු පේරාදෙනිය ගැන කිව්වේ. අපේ අම්මා ගාල්ලේ, අපේ අම්මා ඉගෙනගෙන නැහැ, තාත්තත් එහෙමයි. එඳ මට මේ ඉස්කෝලේ නොගියනම් මම අද බදුල්ලේ ඉරිදා පොලේ බඩු විකුණන්න උරුම වෙච්ච කෙනෙක්. මම එතනින් කැඩුනේ කතරගම දේවාලෙට බාර වෙලා නෙවෙයි. මට දැනුණා සපත්තු නැතුව පිටිපස්සේ ඉන්න මම ඉස්සරහට එන්න නම් මේ සමාජයට ගරු කටයුතු පුද්ගලයෙක් වෙන්න ඕන. ඔබතුමා ව්‍යාපාරිකයෙක් වෙද්දී මම මේ රටේ හැමෝම දන්නා කෙනෙක් වුණා. ඒකට මට පෙන්නුවේ මග බදුල්ලේ පොල්වත්තේ කොහානේ පඤ්ඤාසාර නායක හාමුදුරු. මට මේ දහම් පාසලේ ගුරුවරියෝ මුණ ගැහුණා අද ආවට පස්සේ. මට එතකොට මතක් වුණේ මගේ දහම් පාසල් ජීවිතය. මම ඉස්කෝලේ ගියේ ලැජ්ජාවෙන්, සපත්තු නැතුව. දහම් පාසලේ ගියේ ආඩම්බරෙන්. ඉස්කෝලේ සර් රචනාවක් දුන්න ජනදාස මැතිතුමනි, නුඹ අධ්‍යාපන ඇමති වුවහොත් කියලා රචනයක් ලියා. මම ලිව්වා මා අධ්‍යාපන ඇමති වුවහොත් සියලු පාසල් දහම් පාසල් කරමි. එකෙකුටවත් සපත්තු දාන්න බෑ. මට දාන්නත් බෑ. එතකොට මට සියලු දැනුම දුන්නේ දහම් පාසල්. ජාතක පොත් වහන්සේ මගේ දෑත මත තැබුවේ කොහන්නේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි කිව්වේ පුතේ මේක කියෝපන්. පළවෙනි දවසේ මට ලැජ්ජයි මේ ජාතක පොත කියලා දෙන්න. උත්සවයක්, තෑගි ප්‍රදාන උත්සවය. අපේ අම්මා හිටියේ 4 වෙනි පේළියේ. ඉස්සරහා හිටියේ මැති ඇමතිවරු. මං කෝ අම්මේ මගේ කකුල් වැවුලා ඉඳන්නේ මේ ඇමතිවරු ඉස්සරහා ඉන්නවා. අපේ අම්මා මට කිව්වා තෝ මන්දිහා බලාගෙන කතා කරපන්. ඒක ඇමතියෙක් දිහාවත් බලන්න එපා කියලා. එදා ඉඳලා තමයි ගයන් මට මැති ඇමතිවෝ පේන්න බැරි. අම්මම තමයි ඒ වැරද්ද කළේ. අපේ අම්මා මිය යන තෙක්ම මේ අමාදහර, අමාවැස්ස, දොරමණ්ඩලාව මේ වැඩසටහන මගේ අම්මා ඇහිපිය නේලා බලාගෙන ඉන්නවා බදුල්ලේ ඉඳන්. මගේ පළවෙනි කතාව ඇහුවේ දහම් පාසලේදී. අම්මා මැරෙනකල්ම මගේ අම්මා හොද සිහියෙන් මට කන් දුන්නා. ඒ තත්ත්වයට ආවේ අදිෂ්ඨානය, කැපකිරීම, වීරියය. එහෙම නැතුව දෙවියන් මැත්තේ හැමදේ පුදන්නට එපා. දෙවියෝ විශිෂ්ටයි. බුදුදහමත් එක්ක ගියොත් හැබැයි බුද්ධ ධර්මයට පටහැනි තැනකදී
දේවාලයක් කඩා වැටෙන්නේ අපේ ඔළුවට. දැන් අපි යන්නේ දේවාලයට පන්සල හරහානේ. එඳ පන්සල පසුකොට දේවාලයට යන්නේ. සමහර තැන් තියෙනවා හාමුදුරුවනේ දේවාලේ තියෙන පොල්තල් ටික ගෙනල්ලා තමයි පන්සලේ බුද්ධ පූජාවට ගන්න. පන්සලේ පොල්තල් නැහැ. ඒත් මෙතන පන්සල අංක එක දැන් ගයන්න ඔය පුන පුනා ඇහුවේ සමහර දේවාලවලට ඉතා විශාල මුදල් අය කරන. ඒ මුදල් තියන අයට පමණක් සමහර දේවාල වෙන් වෙලා. ඒකට හේතුව අර බෞද්ධ තිරිංගය යොදලා නැහැ. මේ බෞද්ධ තිරිංගය යෙදුවොත් ඒ සූරා කෑමට ඉඩක් නැහැ. මොකද අපි යන්නේ බුදුන් වැඳගෙන තෙරුවන් වැඳගෙන. දැන් මේකේ පෙරහැරක් ගැන කිව්වනේ අපේ හාමුදුරුවනේ. මේකේ ගම් 3-4කින් 3කින් පෙරහැරක් ගැන. ඒ පෙරහැරවල් 3 ඇවිල්ලා අන්තිමට තමයි මෙතනින් මහ පෙරහැර එළියට ගමන් කරන්නේ. ඒ ගමෙන් එන බලය තමයි අර තුම් පැත්තකින් එන්නේ. දෙවියන්ට බලය ආවේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට ගමෙන්. මේ ගමේ දෙවි කෙනෙක්. ඒ ගමේ දෙවියාට බලය තුම් පැත්තකින් ආවා. මහ පෙරහැර දිය කපන්නේ නැහැ නේද මේකේ? දිය කපන්නේ නැහැ. මොකද දිය කපන සිද්ධිය ඇසළ පෙරහැරට තිබුණා. ගිනි පෑගීම තියෙනවා. ඒ කියන්නේ ගිනි පෑගීම අයිති අපේ පුරාණ චාරිත්‍රවලට. මේ තොරතුරු මං හොයාගත්තේ අර සම්පත් අපේ රුහුඩු සේවයේ හිතවතාගෙන්. ඇත්තටම ගයාන් ඔහු ඊයේ රාත්‍රී මට කතා කරනකොට ඔහුට දේවාලේ යාදින්න කටපාඩම්. ඔහු මේකේ මුල හදාරලා ඔහු නොදන්නා දෙයක් නෑ මේ සංස්කෘතිය. ඇත්තටම ඔහු ඒ සියලු දේ උකහාගත්තු මාධ්‍යවේදී. ඇත්තට මට ආඩම්බර හිතුණා මේ ප්‍රාදේශීය රුහුණු සේවයේ මාධ්‍යවේදියා ධනංජය මහත්තයා තමයි අපේ හාමුදුරුවනේ මංගල හාමුදුරුවනේ මට මේ තරුණ නිවේදකයා මුණගැස්සුවේ. ධනංජයත් මේ මොරවක් කෝරලේ අපේ මංගල හාමුදුරුව මට මීට කලින් හම්බුණා මේ පළහතෙදිම. එදත් ධනංජය තමයි මේ වැඩසටහන මෙහෙවෙව්වේ. ඒ හින්දා මොරවක් කෝරලෙන් පිටත ඉන්න අයටත් මේ පළාතේ ඉන්න අයටත් මේ දෙවියන්ගේ විශිෂ්ටත්වය මොකද්ද දන්නවද? සමහර දෙවිවරු ඉන්නවා ඒ දෙවියන්ට ගමේ මිනිස්සු සලකන්නේ නැහැ. මොරවක් කෝරලේ දෙවියට වැඩියෙන් සලකන්නේ ගම්මු. දැන් මගේ ගම බදුල්ලනේ. මම බදුල්ලට ගියාම බදුල්ලේ මිනිස්සු මට ඔරවනවා නම් මම ලංකාවෙන්ම ජනප්‍රිය වුණාට වැඩක් නැහැ. දැන් මෙතන හිටියා මගේ ගමේ දේවල් ළඟ සහෝදරියක් මේ පළාතට විවාහ වෙලා අවුරුදු 30කට කලින් මං ආපු ගමන් දුවගෙන ඇවිත් මට කතා කළා. ඒ කියන්නේ කෙනෙකු ගෞරව ලබන්න ඕන උපන් ගමෙන්, පිට ගමකදී නෙවෙයි. කතරගම දෙවියන්ට උපන් ගමේ තැනක් නැහැ. කතරගමියන් දෙවියන්ට තැන තියෙන්නේ මෙහි. ඔය රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට මං කැමති. උන්වහන්සේ පුද පූජා ලබන්නේ වාඩිගල කන්ද සිත්තම් ගල්ගේ මේ පළාතේ කඳු අතරින් එන මේ පැත්තට ගලාගෙන එන මිනිස් සමූහය. ඉඳ මොරවක් කෝරලේ හිතවත් ආදරණීය මිනිසුනි ආඩම්බර වෙන්න අපට දෙවියෙක් ඉන්නවා. අපේම දෙවියෙ. අපි රකින අප බලා ගන්නා දෙවියෙ. අර අප රකින තබා තොපසතු ගොනා නොතබා කනතෙක් වෙත තබා බලාවුන් කෙනෙකි තෙපි අතබා. ඒ වර්ගයේ දෙවි කෙනෙක් නෙවෙයි රජ්ජුරු බණ්ඩාර දෙයියෝ. අපි උදේවරු ඉඳලම හේරත් මහත්මයා සිහිපත් කළා මේ මොරවක් කෝරලෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨ සංඝපිතෘවරයන් වහන්සේලා. ඉතාමත්ම ගෞරවනීය සංඝපිතෘවරයන් වහන්සේලා නාමාවලියක්ම අපට සිහි කරන්න වුණා. රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමේ පල්ලේගම විජිත හාමුදුරුව
අද උදේ ධර්ම දේශනා පවත්වපු ඒ ස්වාමින්ද්‍රයන් වහන්සේත් ඒ නාමාවලිය සම්පූර්ණ කරගන්න අපිට උපකාර කළා. මේ ගැටබරු කන්දෙන් එහා පැත්තේ තියෙන පල්ලෙගම කියන ගමේ විදිත හාමුදුරුවොත් ඉපදිලා තියෙන්නේ. මින් පැහැදිලි වෙනවා මේ මොරවක් කෝරළය කොයිතරම් බෞද්ධකමට කැප වුණු, බෞද්ධකමට ලං වුණු ප්‍රදේශයක්ද කියලා. ඇතැම් ප්‍රදේශ තියෙනවා ශාසනයට දරුවෙකු පූජා නොකළ ගයක් හොයාගන්නට අපහසු තරම්. ඒ තරම්ම ශාසනයත් එක්ක බැඳුණු ප්‍රදේශයක් වීමත් හේතුණාද අපේ හාමුදුරනේ මේ ගැටබරු දෙවියන් සම්බුද්ධ ශාසනයට අනුව කටයුතු කරන, සම්බුද්ධ ශාසනයට අදාළ පිළිවෙත් වලට අනුකූල දෙවියෙකු බවට පත් කර ගැනීමට මේ ප්‍රදේශයේ ජනතාව විටියල හාමුදුරනේ? ඇත්තටම ගෑන් මහත්මා, රජ්ජුරු බණ්ඩාර දේවතාවුන් වහන්සේ ඔබ තුමාට ඉස්සෙල සිහිපත් කළා. මූලික ස්ථානයක් දෙන්නේ බුදු දහමට. උන්වහන්සේගේ පැවැත්ම මෙච්චර කලක් රදා පවතින්නේ ඇත්තේ මගේ විශ්වාසයට අනුව මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය තුන්රුවන් කෙරෙහි තියෙන ඉමහත් ගෞරවය නිසාම වෙන්න ඇති. අපේ මහත්මිය සඳහන් කළා මේ මොරවක් කෝරළයේ මේ පළාතේ මිනිස්සු බොහෝම ලෙංගතුයි, ලැදියාවක් තියෙන මිනිස්සු දහමට කියලා. ඒකම අපේ මහත්මයෝ සංඝ රත්නය නැති දහමක් ඉගෙනගත් පිරිසක් ඉන්නේ මේ අපේ දකුණු පළාතේම තමයි. බුද්ධ රත්නයයි ධම්ම රත්නයයි විතරක් ඉන්න පිරිසක් බිහුණෙත් මාතර දිස්ත්‍රික්කයෙන්. පහුගිය කාලේ හොඳට අපේ පාර්ලිමේන්තු වලින් අය සංඝ රත්නය නැත්තට නැති කරලා බුද්ධ රත්නය ධම්ම රත්නය විතරයි ඉන්නේ කියලා ටියුටර් පණිවිඩ හිට යව්වා. ඒ කෙසේ නමුත් අපේ මහ ජනතාව තමන්ගේ ආගමට මුල් තැන දීලා මගේ ළඟට ඇවිත් ආශිර්වාද ලබා ගන්න කියන කාරණාව නොකියා කියමින් මහ ජනතාව යහපත් මිනිසුන් විදියට පත් කරන්නට නැත්තම් මේ ගම්මු පින්කමක් වුණාම විශාල මෙහෙයක් දරනවා. ඒ වගේම විවිධ වතාවත් සෑම පොහොය දිනකම අද උදෑසනත් හිඟුරුපනාගල ගම්වාසීන් එකතු වෙලා එහෙ ඉඳලා පෙරහැරකින් කිරියාහාර හදාගෙන දේවාලෙත් එක්ක තියෙන ලෙන් විහාරයට පූජා කළා. පූජා කරලා ඉවර වෙලා පළතුරු පූජවට්ටියක් තියලා දෙවියන්ට බාර වුණා. ඒ විදියට රජ්ජුරු බණ්ඩාර දෙවියෝ ඒ දේවාලය පිහිටන්නේ මේ ලෙන දෙපැත්තේ. අපේ අත්තනායක මහත්තයා සම්බන්ධ වෙලා තියෙන ස්ථානයට මේ ඔය ඔබතුමා සඳහන් කළ ලෙන් විහාරය දෙපස තියෙනවා අපි නොදකින ගල් වෙන දෙකක්. මා සඳහන් කළේ උදේ වතාවත් කරනවා කියලා. අන්න ඒ දෙක තුල තමයි විෂ්ණු කතරගම දේවාලයත් රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයත් පවතින්නේ. එනිසා මිනිසුන්ට තුන්රුවන්ගේ ආශිර්වාදයේ රැකවරණය පිළිබඳව ඒ ස්ථානයට ආවට පස්සේ හැඟීමක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙලේ පින් දහම් වල නිරත වෙලා තමයි දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න සම්බන්ධ වෙන නිසා මෙමරුවක් කෝරළය විතරක් නෙවෙයි මේ ස්ථානයේ වැඳ පුදා ගන්න බොහොමයක් ජනයා සම්බන්ධ වෙනවා. ඒ ඇත්තන්ගේ හිතටත් ඒ පහස සැනසීම ලැබෙන්නට අත්තනායක මහත්තයා කිව්වාගේ ඒ පන්සලනුත් යමක් වෙන්නට ඕන. පන්සලේනුත් ඒ ආවට පස්සේ මිනිස්සෙක් දායක දායිකාවක් තමන්ගේ හිත් පහන් වෙන විදියට
ඒ ස්ථානය පිහිටලා තියෙන්නට ඕන බුද්ධ ධම්ම සංඝ කියන තුරුවන් කෙරෙහි ඇල්මක් ඇති වෙලා ඒ තුලින් මට දේවාශිර්වාදය ලැබෙනවා කියන උදාර චේතනාවත් එක්ක යන්න තරම් ඒ ස්ථානයේ පාරිශුද්ධත්වයක් තියෙන්නත් ඕන මම විශ්වාස කරනවා. මේ ස්ථානයේ දේවස්ථානයත් එක්කම ඒ බුදුදහමෙන් පෝෂණය ලද මුල් බුදුදහමට හා සමානවම උට දේවාලයේ තියෙන ස්ථානයට ගියාම දැක ගන්නට පුළුවන්. අනුරාධපුර පොළොන්නරු රාජධානිවල තිබිච්ච දස්කම් වගේම දස්කම් හිතා ගන්නට බෑ. මිනිස්සු අල්ලලා අහනවා මේ පිටරටින් ගෙනාපු ප්ලාස්ටික්ද කියලා කැටයම් වලට. ඒ තරම් අර මිනිස්සුන්ගේ සිත් පහන්වන ආකාරයට නිර්මාණය වුණු බෞද්ධ විහාරය තුලින් ඒ ආශිර්වාදයත් සමග දේව ආශිර්වාදය ලබා ගන්නට මිනිස්සු පෙළඹුණේ විහාරස්ථානයෙන් ලැබිච්ච බුදුදහමේ ආවාසිය කියන එකයි මා විශ්වාස කරන්නේ. කොළොන්නේ මංගල අපේ හාමුදුරනේ යම් ස්ථානයකට ගියාම දෙවියන් මෙතන වැඩ හිඳිනවාමයි හැඟීමක් අපේ හදවත්වලට ඇතැම් විට ඇති වෙනවා. තවත් ස්ථාන තියෙනවා මෙතන දෙවි කෙනෙකුට තියා සාමාන්‍ය මිනිස්සෙකුටවත් ඉන්න පුළුවන් කමක් තිබෙනවාද කියන අප්‍රසන්න හැඟීමක්. ගැටබරුවට පැමිණෙන විට මේ මහා කඳුමුදුන තරණය කරන විට ගැටබරුවේ තියෙන පාරිසරික පවිත්‍රතාවයේ ඉඳලම සුභා සුඳුරු භවයේ ඉඳලම මෙතන නම් මහා බලයක් තියෙන තැනක් කියන දේ අපේ හිතට නැගෙනවා. ඒ සිටිවිල්ලත් අපි පැමිණෙන කාරණය සාර්ථක කරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන බලයක් බවට පත් වෙනවා. අපි කැමති ඔබ වහන්සේ උදෑසනත් සඳහන් කළ ගැටබරුව සහ මේ යවට ප්‍රදේශයේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කරන මේ සෝභා සුඳුරු බව ඇතුළු ඒ වටිනාකම් පිළිබඳව තොරතුරු ටිකක් දැනගන්න. ඇත්තටම ඓතිහාසික සිද්ධස්ථාන වල වටිනාකම රඳා පවතින්නේ පරිසරයේ විශේෂයෙන්ම වනය ආශ්‍රිතව තියෙනකොට ඒ බලය තව තවත් වැඩිවන්න හේතු වෙනවා. ඒ වගේම ඒ ගුප්ත බලවේග වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ වනේ ආශ්‍රිත කියන එක අපේ පුරාණ ඉඳලාම පිළිගන්නා කාරණයක්. අයනායක දෙවියෝ ගැන කියනකොටත් ඒ විස්තර එනවා. ඒ වගේම කතරගම රත්නපුර සමන් දේවාලය ඒ වනේ ආශ්‍රිතව තමයි බලය තියෙන්නේ. එතකොට මේ පොදබිම අවට පරිසරය අලංකාරවත් වෙලා තියෙන්නේ මහල් ගොඩනැගිලි වලින්, ඊළඟට තවත් තටාක වලින් නෙමෙයි ගහකොළින් පරිසරයෙන්. අර වීඩියෝ දර්ශන පෙන්වනකොට අපිට පුදුම හැඟීමක් ඇති වෙන්නේ, ශ්‍රද්ධාවක් භක්තියක් ඇති වෙන්නේ. ඒ ඉහළ අහසට ගිහින් බැලුවයින් පස්සේ මේ පුදබිමවට පරිසරය මොනතරම් සුන්දරද කියලා. අපේ බුදුරජාණන් වහන්සේත් ජීවිතේ වැඩි කාලයක්ම වනේ ආශ්‍රිතව ආරණ්‍යකව තමයි ජීවත් උනේ. එතකොට එවැනි තැන්වල තමයි ආධ්‍යාත්මික බලය සහ අනිකුත් බලවේග පවතින්නේ. ඉතින් මේ සීමාව ගත්තයින් පස්සේ දිය ඇලි වලින් වන සතුන්ගෙන් බොහොම සුන්දර වෙලා තිබෙනවා. ඔබ ගයන් මහත්මා කිහිප විටක්ම සඳහන් කරා ඒ දිය ඇලි පිළිබඳව, ඒ වගේම රක්ෂිත වනාන්තර පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම සිංහරාජයට මායිම්ම තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ. එතකොට ඒ විශාල වන වෘක්ෂලතාදියෙන් මේ පූජා භූමිය ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ වගේම දිය ඇලි වලින් පරිසරයේ සෝභා සුන්දරත්වය වැඩි දියුණු වෙලා තිබෙනවා. එනිසා බෞද්ධ සෞන්දර්ය සංකල්පය ගැන කතා කරනකොට
මේ පූජා භූමියවට පිහිටලා තියෙන පරිසරය තාම තෝතැන්නක් කෙනෙකුට ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරගන්න ඒ වගේම පුද සිරිත් පවත්වන්න ඒ වගේම නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න. කොළොන්නේ මංගල අපේ හාමුදුරුවෝ ඒ සඳහන් කළ සුභා සොඳුරු බවින් දැනෙන සහනය ඒ තුළින් දැනෙන චිත්ත බලය ගැටබරුවේදී වඩාත් හොඳින් ගැටබරුවට පැමිණෙන අයට දැනෙනවා. ගැටබරුවට පැමිණෙන්නේ කොහොමද? ගැටබරුව දෙනියාය ප්‍රදේශය මේ ප්‍රදේශයට ඇවිල්ලා ගැටබරුව වන්දනා කරන්න කොහොමද මග ලකුණු? මේ ගැනත් විටියල හාමුදුරුවනේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා. ඇති ගැටබරුවට පැමිණෙන්න පහසු විධික්‍රම ගැන අපි පැහැදිලි කරමු. ඇත්තටම විශේෂයෙන් මේ විහාරස්ථානය පිළිබඳව මේ දේවාලය පිළිබඳව දේව හාස්කම් පිළිබඳව කතා කරන්නට යෙදුණා. අපි විස්තර වර්ණා ඉදිරිපත් කරන්නට යෙදුණා. අපේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා අපි කාටවත් කිව්වේ නෑ මේක පිළිගන්න කියලා. කාටවත්ම කිව්වේ නෑ පිළිගන්න. එන්න ඇවිල්ලා බලන්න. නේ? ඒ නිසා විස්තර වර්ණා සිහිපත් කළාට මේ පුදබිමෙහි අපූර්ව සුන්දරත්වය ජෛව විවිධත්ව පද්ධතිය ඒ වගේම මේ විහාරස්ථාන දේවාලයට පැමිණෙන බැතිමතුන්ගේ සිතෙහි ඇතිවන බුද්ධාලම්බන ප්‍රීතිය චිත්ත ප්‍රසාදය අතිශයින්ම ඉතා විශාලයි. ඒ නිසා මහ සිහිපත් කරනවා ලංකාවාසී ලෝකවාසී මේ සියත රූපවාහිනිය නරඹන සියලු දෙනාට එන්න මේ විහාරස්ථානයට ඇවිල්ලා දැක බලා ගන්න. ඒ ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොළ කියන කුඩා නගරයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. කොටපොළ ගැටබරු හන්දියේ ඉඳලා කිලෝමීටර් 1.5ක් ගිය තැන අපට හමු වෙනවා ගැටබරු විහාරස්ථානය සහ ඒ දේවාල පුදබිම. ඒ නිසා ගාල්ලෙන් අකුරැස්ස ඒ වගේම මාතරින් අකුරැස්සට ඇවිල්ලා ඒ වගේම තියගොඩ හරහා මාතර ඒ පාරෙන් කොටපොළ දිසාවට ඇවිල්ලා ඒ වගේම රත්නපුරෙන් ඌරුබොක්ක දෙනියාය ඒ වගේ ස්ථානවලට ඇවිල්ලා මේ ගැටබරු පුදබිමට ඉතාම ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා අපේ හැමදුරුනේ කොළඹ ඉඳලා පැමිණෙන අය නම් දක්ෂිණ අධිවේගී මාර්ගය ඇවිල්ලා ඉමදුවෙන් පිට වෙලා මේ පූජනීය භූමියට අකුරැස්ස හරහා පැමිණෙනවා. ඒ වගේම අත්තනායක සර්ලා මම හිතන්නේ අද වැලිපැන්නෙන් පිට වෙලා නෙළුව හරහා ආපු වෙනත් මාර්ගයකින් පැමිණියේ. ඉතින් මේ ආදී වශයෙන් දෙනියායට ආශ්‍රිත කොටපොළ ආශ්‍රිත ගැටබරු රජ මහ වෙහෙරට ඔබට පැමිණෙන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඇවිත් සත්‍ය විමසා බලන්න පුළුවන්. අවශ්‍ය වන්නේ දැහැමි දිවි පෙවෙතක් ගත කිරීම, ගුණගරුක දිවි පෙවෙතක් ගත කිරීම. ගුණගරුක බෞද්ධයන්ට හොඳට උදව් කරන දෙවි කෙනෙක් විදියටයි ගැටබරු දෙවියන් ප්‍රසිද්ධ වෙන්නේ. ඒ වගේම යුක්තිය පසිඳලමින් අයුක්තියට අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ට සාධාරණීට කරන දෙවි කෙනෙක් විදියටත් ගැටබරු දෙවි හාමුදුරුවෝ ප්‍රකට වෙනවා. අපේ දම් සභා මණ්ඩපය සමාප්ත කරන්නට මත්තෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අත්තනායකම් හේරත් මහත්මයා පේරාදෙන ඉතාම දුර බැහැර ඉඳලා ගැටබරු රජමහා වෙහෙර පිළිබඳ සැදැහැ හැඟුම් සහිතව බොහෝ දුරු කතර ගෙවාගෙන පැමිණියා. විශාල පිරිසක් එතුමාගේ අදහස් දැක්වීම අපේක්ෂාවෙනුත් මේ සිය තමා වැස්ස වැඩස්ථානට ගැටබරුවේදී සම්බන්ධ වෙනවා. මේ දෙවියන් පිළිබඳ සංකල්පය විශේෂයෙන් ගැටබරු දෙවියන් සහ සිංහල බෞද්ධයා කියන අපේ මාතෘකාව ඔස්සේ පැවති සාකච්ඡාව සමාප්ත කරමින් සමාප්ත සටහන තැබීමට
විනාඩි 5කට මදක් වැඩි කාලයක් තියෙනවා. අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ගයන් මොරවක් කෝරළේ වීරයා තමයි කීර්ති විජේබාහු. මේ කීර්ති විජේබාහු රජතුමා මේ මොරවක් කෝරළේ දැවතිලා දිය පාරක් අසල හැංගිලා ගල්ලෙනක සේනා සංවිධානය කළා. මම ඒ ස්ථානෙට ගියා ගල් පාරවල් අතරින්. මේ පළාතේදී එතුමා ලියපු සන්නසක් අපිට හම්බ වෙනවා කුඹුරක තිබිලා. ඒ සන්නස මනුස්සකම දයාව කරුණාව පිළිබඳ සිංහල රජෙක් ලියපු එකම ලියවිල්ල කුඹුරක තිබිලයි මේක හම්බ වෙන්නේ. ඒ සටහනින් ගොඩක් අය මොරවක් කෝරළේ මිනිස්සුන්ව අඳුරාගත්තා. දෙවි කෙනෙකු රකින්ට නම් ඒ දෙවියන්ට ආදරය කරන ගෞරව කරන කෙනෙක් සහ මිනිස්සු ඉන්න ඕන. කීර්ති විජේබාහුව රැකබලාගත්ත මොරවක් කෝරළේ මිනිස්සු ඔහු ලවා සිංහල රාජ්‍ය වෙනස් කළා. ඔහුව පාවලා දුන්නේ නැහැ කිසිම කෙනෙක්. ඔහුව ආරක්ෂා කළා. අපේ රජ්ජුරු බණ්ඩාර දෙයියෝ ආරක්ෂා කළෙත් ඒ මොරවක් කෝරළේ ආදරණීය මිනිස්සු. මේ සමාප්තිය තබන වෙලාවේ මම ඉල්ලා සිටින්නම් දෙවියන්ට ගරු නොකරන, දෙවියෝ විශ්වාස නොකරන ඔබ ඒ විශ්වාසයේම දිගටම ඉන්න. හැබැයි රටේ මිනිස්සු ගොඩනගා ගත්තු රජ කෙනෙක් දෙවියෙක් වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මොරවක් කෝරළේ මිනිස්සු තැබූ විශ්වාසයට අපහාස නොකරන්න. විමලරත්න කුමාරගම කිව්වා, ගයන් මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම. අයනායක දෙයියෝ ගැන මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම. ඔබ ආවත් ඔබ නාවත් මේ මිනිස්සුන්ගේ දයාරුද්‍ර දෙවියා, දයාවෙන් තෙත්වෙච්ච දෙවියා, උතුවංකන්දේ සූරසරදියෙල් මිනිසුන්ට සල්ලි ගෙවල් වලට ගිහින් බෙදුවා. සූරසරදියෙල් දෙවියෙක් කලේ නෑ උතුවංකන්දේ මාව නැල්ලේ මිනිස්සු. ඉඳ ඔබ නොදන්නා ඔබට නොපෙනිච්ච මහඟු දෙයක් තියෙනවා. රජ්ජුරු බණ්ඩාර දෙයියෝ, කීර්ති විජේබාහු මහරජතුමා, ඒ ඔක්කොම රැක්කේ මොරවක් කෝරළේ ආදරණීය ජනතාව. අපහාස නොකර අනුන්ගේ විශ්වාසවලට ගරු කරන්ට අන්‍යයන්ගෙන් මං ඉල්ලා සිටිමි. සිය තමාවැස්ස දම් සභා මණ්ඩපය සමාප්ත වෙනවා. අපි තවත් සුළු වේලාවකින් බලාපොරොත්තු වෙනවා බෝධි වන්දනාවකට ඔබ එක් කරගන්න. අපි ඉතාමත්ම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා විටියල උදිත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම කොළොන්නේ මංගල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම W ජිනදාස මහතා උත්සාහේ වීරයේ අමිලාගේ මොරවක් කෝරළෙන් ප්‍රකට කළ කෙනෙක්, රුපියල් 100ක තේවත්තේ වැඩ කරපු රැකියාවකින් එතුමා පටන් අරගෙන එතුමා තේ කර්මාන්ත ශාලා 11ක හිමිකාරයෙක්, ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. උත්සාහයේ ප්‍රතිඵල අපි එතුමාටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අත්තනායක මහත්මයා මේ ප්‍රදේශයේ ජනතාව රජ්ජුරු බණ්ඩාර දෙවියන් ළඟට ඇවිල්ලත්, ඒ වගේම යන්න පුළුවන් හැම තැනකටම ගිහිල්ලා කරන ප්‍රාර්ථනයක් තේ කර්මාන්තය නැවත ගොඩනංවලා දෙන්න කියලා. තේ කර්මාන්තය ලෝකේ අංක එකේ තිබුණු ඒ තේ කර්මාන්තයේ කීර්ති නාමය ගොඩනැංවෙන යුගයක් එළඹේවායිත් කියලත් අපි ඉතාමත්ම යහපත් සිතින් යුක්තව ප්‍රාර්ථනා කරන්නේ. ගිලන්පස එකක් අපි ලබා ගත්තත් මේ පලාතිතේ ඒ තරම්ම රහයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.